මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ ආරම්භ වුණා. ඒ කොමිසමේ සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එළමෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වූ බවයි වාර්තා වන්නේ. ජනාධිපතිවරණයට අදාළ නාම යෝජනා කැඳවීමේ ගැසට් පත්‍රය සහ ඒ හා සම්බන්ධ සියලු ගැසට් නිවේදන හෙට දිනේදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව කොමිසමේ සභාපති RMAL රත්නායක ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පැවසුවා. මැතිවරණය ඉලක්ක කරගනිමින් ආණ්ඩුව දිගින් දිගටම රාජ්‍ය සම්පත් අවභාවිත කරන බවට පැමිණිලි කිරීම සඳහා මැතිවරණ කොමිසමට පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළේ. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හමුවෙච්ච අවස්ථාවේ තුමා ප්‍රකාශ කරන්නට යෙදුනා හෙට දවස වන විට ජනාධිපතිවරණය නාම යෝජනා කැඳවීමේ ගැසට් පත්‍රය සහ එහා සම්බන්ධ අනිකුත් සියලු ගැසට් නිවේදන නිකුත් කිරීමට කටයුතු කරනවා කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයට පටයනිව කටයුතු කරන්න ජනාධිපතිට නෙමේ කිසිම කෙනෙකුට හැකියාවක් නැහැ. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. එනිසා අපි ජනාධිපතිට බලපෑම් කළා කියනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය වහාම ක්‍රියාත්මක කරන්න, රටට පොලිස්පතිවරයෙක් වහාම පත් කරන්න, මැතිවරණය කල් දැමීමට ඇඟිලි ගැසීමට ජනාධිපති හැටියට ඔබට කිසිදු අයිතියක් හෝ ඉඩක් නීත්‍යානුකූලව නැහැ. මේ අතර මැතිවරණයට අදාළ දිනය ප්‍රකාශයට පත් කිරීම කුමන හෝ ආකාරයකින් කල් ගිය හොත් ඊට මැතිවරණ කොමිසම වගකිව යුතු බවයි පැප්‍රල් සංවිධානය පවසන්නේ. මැතිවරණ කොමිසම් සභාව අද දිනේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළොත් නියත ලෙසම සැප්තැම්බර් මාසයේ 21 වෙනිදා වෙනකොට ජනාධිපතිවරණය පැවැත්වීමේ ඉඩකඩ තිබෙනවා. මේ සතියේ සඳුදා ඉඳලා අනිවාර්යයෙන්ම ඕනෑම මොහොතක මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ ඉඩකඩ තිබුණා. හැබැයි යම් හේකින් මේ කාලවකවානුව ඇතුළත ආණ්ඩුව වෙනත් ක්‍රියාමාර්ග මේ ප්‍රමාද වීම හරහා යම් කිසි ක්‍රියාමාර්ග ආණ්ඩුව ගන්න ලැබුවොත් එහි විය හැකි අනිතු විපාක යමක් සිද්ධ වුණොත් ඒ පිළිබඳව මැතිවරණ කොමිසම් සභාව වාක්‍යයුතු වෙනවා. ඒ වගේම පොලිස්පතිවරයාගේ අතුරුදහනම් නියෝගය අපි විශ්වාස කරන්නේ එක කිසිදු බලපෑමක් මැතිවරණ ක්‍රියාවලියට ඇතු වෙන්නේ නැහැ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.